පාර්ලිමේන්තුව විසුරුවා හැරී මැතිවරණය ජනවාරි 5 වෙනිදා මහා මැතිවරණයකට සූදානම් කෝටි 4500ක් ගියයි ඒක එච්චර මුදලක් නෙවෙනේ අද බැලුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එජාපය හා ජවිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඊළඟට තරඟ කරන පක්ෂය පිළිබඳව විමල්ගෙන් හා සුසිල්ගෙන් හෙළිදරව්වක් වසර 6කට පසු ශ්‍රී ලංගම සේවක වැටුප් වැඩි කෙරේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ඒ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාවේ 2 අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 වසරේ ජනවාරි මාස 5 වනදා සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම මේ වසරේ නොවැම්බර් මාස 19 වනදා සිට 26 වනදා දහවල් 12 දක්වා සිදු කිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිතුමා නියම කර තිබෙනවා. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ 2019 වසරේ ජනවාරි මාස 17 වනදායි. ජනාධිපතිතුමා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශ යටතට පවරා ගැනීමෙන් අනතුරුවයි. ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම රජයේ මුද්‍රණාල පරිශ්‍රයට පැමිණියා. මේ අතර අද පස්වරු එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හමුවීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යට අදහස් පළ කළා. දැන් පවතින ඕන් කියන එක නීති විරෝධී ව්‍යවස්ථා වීමේදී කියලා ඔබතුමාට මැතිවරණ පවත්වන හැරවෙන එකක් තියෙනවා. No comments. ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට අපි නිශ්චිතවම සූදානම් වෙලා ඉන්න නිසා අවශ්‍ය කටයුතු අවශ්‍ය විදියට කෙරේ. මම කියන්නේ අවශ්‍ය කටයුතු නීතියෙන් සිදු විය යුතු කාර්යයන් නීතියෙන් ඒ විදියට කෙරේ. ඔතන පසුගිය කාලේ කිව්වා මේ මැතිවරණ කල්ගෙන සම්බන්ධයෙන් කතා කරලා එතන මේ මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. අපි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කල් දාලත් නැහැ. මැතිවරණ තියන්න එපා කියලාත් නැහැ. ඒ අවශ්‍ය දේ අවශ්‍ය විදියට කෙරේ. එච්චරයි කියන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වුණේ පළාත් සභා ඡන්ද විමසීම තමයි එන්නේ කියලා. අපි කොහොමටත් මැතිවරණ කොමිෂන් සභාව ඔක්තෝබර් 29 වෙනිදා තිබිච්ච රැස්වීමක අපි ප්‍රකාශයට පත් කරා. අපි සති 3ක් ඇතුළත මේකේ තියෙන වර්ධනයන් බලලා සමාලෝචන වාර්තාව කමිටු වාර්තාව ආවේ නැත්තම් ඒක නිසායි ඡන්ද විමසීම තැබීම පිළිබඳව අපි මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අපට සානුකම්පිත උපදෙස් ලබා දෙන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇද සිටීමට බලාපොරොත්තු වුණා. අපි ඒ අදහස අයින් වෙලා නැහැ. ලංකාවේ මහා නතියරස්පක් කොපමණ මුදලක් වගේ වැයෙන. අපි අද තියෙන නිලධාරීන්ගේ වැටු නිලධාරීන්ගේ යැපීම් දීම නම් තෙල් මිල ආහාර මිල යනාදී බැලුවම කෝටි 4500ක් ගියයි. ඒක එච්චර මුදලක් නෙවෙනේ අද බැලුවම. ඒ කියන්නේ මේ නීති දෙන්නට තියෙනවා. වැහි පිරිත කියනකොට කුඩේ ඉහලා ඤණ්ඩෝ. මං ඒවා ගැන කිසිදයක් කියන්න බෑ. මොකද දන්නවද? කිසිම දෙයක් ස්ථිර නැති ලෝකේ කිසිම දෙයක් ස්ථිරයි කියන්න බෑ. මෙතරියේ රාත්‍රියේ නව කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී උරුම් දුන්නා. ඒ අනුව මේ වන විට දියුරුම් දී ඇති කැබිනට් අමාත්‍යවරුන් ගණන 21ක්. මෙතරියේ පස්වරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනුණා. යහපාලන ආණ්ඩුවේ වසර 3මාරකට ආසන්න කාලයක ගමන් මඟ පිළිබඳව කෙටි සටහනක් මේ. පූජ්‍ය
මාතෘවාවේ සෝභිත හිමි පෙරටු කොටගත් සිවිල් සංවිධාන සමාජ ක්‍රියාකාරිකයන් සහ දේශපාලන පක්ෂ රැසක ආශිර්වාදයෙන් 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දේශපාලනයේ ඇති කළේ එතෙක් නොවූ පෙරලියක්. එම පෙරලිය අවසන් කෙරුණේ ශ්‍රී ලංකාවේ 6 විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරමින්. එතැන් සිට යහපාලන සංකල්පයේ පෙරටු කොටගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ජාතික සංවර්ධන ඉලක්ක හා සංහිඳියා වෙත අවධානය යොමු කළා. සම්මුතිවාදී දේශපාලනයෙන් ජනතා සේවයට පිමිසි ආණ්ඩුව ජාත්‍යන්තරයේද ඇගයීමට ලක් වුණා. ගෙවුණු වසර 3 අධික කාලය තුළ යහපාලන ආණ්ඩුව රටට දායාද කළ යහපත් දේ අතර තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම, විධායක බලතල අඩු කර ගැනීම හා අයවැයෙන් ජනාධිපතිට වෙන් කරන මුදල් විශාල ලෙස අඩු කර ගැනීම බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක් වුණා. එමෙන්ම කොමිෂන් සභා පිහිටුවමින් රාජ්‍ය ආයතනවලට මෙන්ම අධිකරණයට ස්වාධීනව කටයුතු කරගෙන යාමේ නිදහසද ගෙවුණු වසර 3 අධික කාලය තුළ රටට හිමි වූ යහපත් ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකි. ඒ අතරතුර ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් පාර්ශ්ව ක්‍රමක්‍රමයෙන් යහපාලන සංකල්පයෙන් ඈතට යාමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව තුලම අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට දූෂණ චෝදනා එල්ලවීමයි. එහි අවසන් ප්‍රතිඵලය ලෙස පසුගිය 26 සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අභියෝගාත්මක තීන්දුවකට එළඹීමට සිදු වුණා. ඒ සමග ඇති වූ දේශපාලන වෙනස්කම් හා වාද විවාද සමග අවසන් ප්‍රතිඵලය වූයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අද පෙරවරු 11 පමණ ජනාධිපතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විෂ්ණු, නාත, කතරගම, පත්තිනි යන 4 දේවාලවලට ගොස් දේවාශිර්වාද ද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් යොමු කරමින් කියා සිටියේ ජනතාවට සිය මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම නායකයින්ගේ වගකීමක් බවයි. ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව තම මතය ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව උදා කර දීම දේශපාලන නායකයින්ගේ වගකීමක් බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. මහ මැතිවරණයක් තුළින් ජනතා අභිලාෂයන් ඉස්මතු වී ස්ථාවර රටක් බිහිවීමට අවස්ථාව සැලසෙන බවද මහින්ද රාජපක්ෂ මහතා සෙටුටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. මැතිවරණ සඳහා බිය නොවුනත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වන බව එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මැතිවරණයකට බය නැහැ. මේ වෙලාවේ අපි විරුද්ධ වෙන්නේ විවස්ථාවට පයින් ගහලා පාර්ලිමේන්තු මැතිවරණයක් නම් කිරීම. උසාවිය අපි සටන් කරනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ අපි සටන් කරනවා. ඒ වගේම අපි මැතිවරණයේදීත් අපි සටන් කරන්න ලෑස්ති. අපි ඊළඟ සඳුදා අනිද්දා උසාවියට මේ සම්බන්ධයෙන් යනවා. උසාවියෙන් තීන්දුවක් ගන්න ගමන්ම අපේ බහුතරය පාර්ලිමේන්තුව තුළ තියනවායි කියන දේ යලි වතාවක් එන සතිය අපි පෙන්වන්නත් සූදානම්. හනුම පන්දම අතර ගත්තා වගේ හැමතැනම ගිනිගි ගිනිතිය තියෙන තත්වයක් රටේ නිර්මාණය කරනවා. කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නැතුව පාර්ලිමේන්තු විසුරුව හර තිබෙනවා. අවුරුදු 4 මත්තෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුව හැරිය හැකි කියලා යම් తాවකාලික නිගමනයකට ආවොත් ඒකෙන් කියන්නේ මොකද්ද? ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විසුරුව හැරිය හැකි කියලා. මේ පිළිබඳ නිසි අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබාගත යුතු තිබෙනවා. එසේම අර්ථකථනය ලබා ගැනීම වෙනුවෙන් මෙව ව්‍යවස්ථාවට පැටහැනි විසුරුව හැරීමට හැරෙව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ හමුවට යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථානුකූලද? මේ පිළිබඳව පළ වූ අදහස්. ඇමතිවරුන්ව ඊයේ හවස් වෙනකන් දිවුරුම් දෙනවා, රැට විසිරුවනවා. කොයි ලෝකෙද මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ? ඇයි? ඇයි දෙයියනේ මේ වගේ දෙයක් කරන්නේ? ඒකෙන්ම පේන්නේ තමන්ට තමන්ගේ ආණ්ඩුව රැකගන්න බෑ, බහුතරයක් නෑ කියලා දැනගෙන නිත්‍යානුකූල පත්වෙච්ච ආණ්ඩුවට නැවත
ආණ්ඩු කරන්න ඉඩ දෙන්න. අපි මේක නිත්‍යානුකූල තුනෙන් දෙකේ බලය අරගෙන විසිරුවලා අපි හරියට ඡන්දයකට යන්න එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම වෙලාවක සූදානම්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවට 19 ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රකාරව බොහොම පැහැදිලි කොන්දේසි එකතු කරලා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව තේරිපත් වෙලා අවුරුදු 4 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බැහැ. එහෙම විසුරුවනවා නම් 3/2 ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසින්ම යෝජනාවක් සම්මත කරන්න ඕන. ඒ අනුව ඇස් බැල්මටම මේ ජනාධිපතිගේ මේ පාර්ලිමේන්තුව විසිරවීමේ නියෝගය දෝෂ සහගතයි, නීති විරෝධී. ආණ්ඩු ව්‍යවස්ථාවේ අවස්ථා තුනකදී ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසිර හැකිය ආකාරය සඳහන් කරලා තිබෙන විදිහ මේ ව්‍යවස්ථාවේම 70 කියන එකේ 61 වෙනි පිටුවේ ව්‍යවස්ථාවේ යටින් තිනවා 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ 17 වෙනි වගන්තියේ මගින් මුල් 71 අණු ව්‍යවස්ථාව වෙනුවට ආදේශ කරන ලදී. එනේ මුල් ව්‍යවස්ථාවේ අවුරුද්දකින් පස්සේ විසිරන්තු වෙච්ච බලය මෙන්න මේ ප්‍රොවයිසෝ එක මගින් 70 පළවෙනි කොටස එහෙමමදී. දැන් මොකද වුනේ? දැන් මේක මේගොල්ලෝ දානකොට මේගොල්ලෝ දන්නවා මේකත් ප්‍රතික්ෂේප කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඇයි විධායක බලයේ සීමා කරන්නේ මේ යන්නේ? ඒක පාර මොකද කරේ මේගොල්ලෝ මේක මෙහෙම තියෙද්දි වැරදිලා හෝ අපේ වාසනාවට 33-2 යන්න මේක දැම්. එතකොට 33-2 යන්න තින්නේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ. එතකොට 33-2 යන්නේ පැහැදිලිව කියනවා වෙනත් තියෙන සීළු බලතලට අමතරව ජනාධිපතිවරයාට විසිරුවා හැරීමට බලය තියෙනවා කියන එක. එතන මේ තියෙන බලය මේකේ කොහෙවත් කියන්නේ නැහැ 71කින් සීමා වෙනවා කියන. 71 කොහෙවත් කියන්නේ නැහැ මේකට යටත්ව කියලා. කාට හරි කියන්න පුළුවන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාය කියලා විශ්වාස කරනවා නම් කවුරු හරි කෙනෙකුට එන්න ඒ යටතේ පුළුවන් අධිකරණයට යන්න. හැබැයි එතෙන්දී වග උත්තර කාර්ය හැට නම් කරන්න වෙන්නේ නීති පරිවරයාව. දැන් ප්‍රශ්නේ කෙනෙකුට ඡන්ද අයිතිය දුන්නාම ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්ද? පසුගිය දින කිහිපය තුළ දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානය යොමෝ තිබුණේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීම පිළිබඳවයි. නමුත් දැන් ඔවුන්ට බහුතර ඡන්දදායකයින්ගේ ප්‍රසාදය ලබා ගැනීමට සිදුව තිබෙනවා. මේ රටේ උත්තරීතරම ආයතනය තමයි මහජනතාව. මහජනතාවට අපි අපේ බහුතරය පෙන්වන්න සූදානම්. හරි, පෙන්වන්නකන් ඉන්නකෝ. 225කට විසඳ ගන්න බැරි ප්‍රශ්නය මේ රටේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව 150,000කට බාර දීලා තියෙනවා මේ රටේ ඡන්දදායක ජනතාවට. දැන් මේ ගැටුම ඉවර කරමු. පෞගිය දවස් 15 පුරාම එක්සත් ජාතික පක්ෂය හොටු පෙරාගෙන අඬමින් ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න දැන් මදි නොකියන්නම අපි එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීලා තියෙනවා. දිගින් දිගටම ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවලා මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්න අගමැතිවරයා තීරණය කරන්න. මහජනතාව සිටියේදී මොකටද මහජන නියෝජිතයන්ට දෙන්නේ? ඒ නිසා ජනාධිපතිතුමන් තීරණය කළා සල්ලි මළු අතේ තියන් ඉන්න අයගේ සල්ලි මළු වල බලය පෙන්වන්නට අවස්ථාව දෙනවද? එහෙම නැත්නම් රටේ ජනතාවට තමන් කැමති අගමැතිවරයා තෝරා ගන්න අවස්ථාව දෙනවද කියන කාරණේදී තමයි මේ අවස්ථාව ජනාධිපතිතුමන් ජනතාවට දීලා තියෙන්නේ. මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන්නේ කාගේ නායකත්වයෙන්ද? මේ පිළිබඳව එම පක්ෂයෙන්ම පළ වූ අදහස්. අපි හිතනවා නම් මේ රටේ මිනිස්සු යමක් ඉල්ලනවායි කියලා මිනිස්සු ඉල්ලන දේ කරන්න සූදානම් පක්ෂය. නෑ, අපි එහෙම සාකච්ඡාවල් මුකුත් කරේ නෑ. පක්ෂයේ කෘති අධිකාරී මණ්ඩලය සහ පක්ෂයේ ප්‍රධාන තීරණ ගැනීමේ මණ්ඩල තාම හමු වෙලා නැහැ. ප්‍රාදේශීය වශයෙන් ගම්මට්ටමින් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලනවා නේද? සජිත් ප්‍රේමදාස මහත්තයා ඉල්ලනවා එදා ඉඳලම. ඒදා සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා සම්පූර්ණ මැතිවරණය සම්පූර්ණ බාර ගනී අතට. එතකොට මැතිවරණය බාර අරගෙන ලංකාව වටේම ගිහිල්ලා මේ මැතිවරණය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දෙයි. ඒ නායකත්වය ගැන ප්‍රශ්නයක් නැහැ අපිට. ඒ නායකත්වයට මං හිතන්නේ අනිවාර්යයෙන්ම රණවීර වික්‍රමසිංහ ඇතුමත් ආශිර්වාද කරලා මුළු රටේම මේ මැතිවරණය මෙහෙවන්න එතුමාව යොදාගනි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා ඒකනේ. මහ ජනතාව වඩාත් කැමති පක්ෂයක නාමයකින් සහ වඩාත් කැමති ලකුණකින් මහමැතිවරණයට තරඟ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන අමාත්‍යවරු පවසනවා. අපි දැන් මේ සියල්ල එක වේදිකාවට ගෙනල්ලා තියෙනවා. මේ අපිට දැන් දැක්මක් තියෙනවා. අපිට දැන් ප්‍රතිපත්තිමාලාවක් අපි සකස් කරලා තියෙනවා. ඒ සඳහා අපි සිළු දෙනාගේම ප්‍රතිපත්තිය අද එක දැනකට ඇවිල්ලා තියෙනවා.
ඉතින් ප්‍රතිපත්ති ගැලපෙන සිළු දිනාට ඒ තරග කරන්නේ කුමන පක්ෂයකින්ද ලකුණකින්ද කියන එක ඉදිරි දින කීපය තුළ නායකයන් විසින් තීන්දුව කරලා මහජනතාව වඩාත් කැමති පක්ෂක නාමයකින් වඩාත් කැමති ලකුණක නාමයකින් අපි ඔක්කොම එකට තරග නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව සිය ට්විටර් ගිණුම්වල සටහන් කර තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ දක්වා තිබුණේ වහාම පොදුජන පෙරමුණට එක්වන ලෙසයි. පුළුල්ව නිර්මාණය කරන සියලු පාර්ශවයන්ගේ එකමුතුවකින් මහමැතිවරණයට මුහුණ දෙන බවද එහි දැක්වුණා. ශ්‍රී ලනිපේට ආයුබෝවන් පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට අනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාද සඳහන් කර තිබුණේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් පොදුජන පෙරමුණ හා එක්වන බවයි. පවතින දේශපාලන අර්බුදය පිළිබඳව දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් දැන් ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය කළේ ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන කතානායක. එතුමා තමයි මේ ප්‍රශ්නයට මේ ව්‍යවස්ථා අර්බුදයක් වුණානම් ඒකට සම්පූර්ණයෙන් වගකිය යුතු වන්නේ. යහපාලනය පිළිබඳ කතාව ඇති වුණේ මීට වසර තුනකටත් එහා කාල සීමාව තුළ 2015 ජනවාරි 8. හැබැයි අපි මධ්‍යස්ථව සාධාරණ ගෙවිලගේ යුගයේදී සාපස්සට හැරිලා බැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ කියන යහපාලනය ඔවුන් ක්‍රියාත්මක කළාද, යහපාලනට අනුගතව යම් ක්‍රියාමාර්ග ගත්තද කියන එක පිළිබඳව ඒ උදවිය තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු වෙනවා. ජනාධිපතිවරයා ඉතාමත්ම අත්නෝමතික ආකාරයට උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. පැහැදිලිවම අපි මේ සම්බන්ධව අධිකරණයට යනවා. ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. අපි මැතිවරණ පැත්තෙන් ඒවට සූදානම්. ජනතාව තීන්දුව දේවි, අපි මහජන නියෝජිතයෝ හැටියට රටේ ජනතා තීන්දුව පිළිගන්න කියන ආරාධනය අපි එක්සත් ජාතික පක්ෂයෙන් කරනවා. අදේ බලාපොරොත්තුව ඉටු කිරීමට ජනතාවට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව මං හිතන්නේ ජනතාව මග හරින එකක් නෑ. මේවර දැන් තමුන්නාසලගේ චෝදනාවක් තිබ්බා අවුරුදු 3 හොරු හිරේ ගියා මදි කියලා. තමන්ගේ ඥාතීන්ට නිවාස දීලා හිරේගේ එකට නිවාස ඇමතිකම දුන්නා. සතස හොරකම් කරලා හිරේගේ එකට සතස ඇමතිකම දුන්නා. දැන් තමුන්නාසලට තේරෙනවා ඇති හොරු රැක්කේ කවුද, හොරු ආරක්ෂා කරේ කවුද කියලා. අද දිවයින ස්ථාන කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් විරෝධතාවල නිරත වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් අද හලාවත මුන්නේශ්වරම් කෝවිලේ දේවකන්නලව්වට සහභාගී වුණා. ඒ අකමැතිවරයා පත් කිරීම පාර්ලිමේන්තුව විසිරුව හැරීම ආදි ක්‍රියාවලට විරෝධය පළ කරමින් ජාතික පාක්ෂිකයන් සමග එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරු පිරිසක් ගෙලියුලි නගර මතේ විරෝධතාවක නිරත වුණා. උදැසන 10ට ආරම්භ වූ විරෝධතාවය පැය 3කට ආසන්න කාලයක් පැවැත්ුණා. පාර්ලිමේන්තුව වහ කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන දෙස ඉල්ලමින් විරෝධතාවක් අද කොළඹදී පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. බරිකා මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 6කට පසු ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් ඉහළ දමා තිබෙනවා. වැටුප් වැඩි කිරීම සංකේතවත් කරමින් ලංගම සේවකයන් පිරිසකට අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා අදාළ ලේඛන බහර දුන්නා. ප්‍රවාහන අමාත්‍යංශයේ සඳහන් කළේ ඒ අනුව රුලියතුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්කත ශ්‍රේණිවල නියුතු බිම්කත සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 14,250 සිට රුපියල් 25,500 දක්වා වැඩි කර ඇති බවයි. දැන් මැතිවරණ සමය එනවා. අපිට අපේ දේශපාලනය කරන්න පුළුවන්. නමුත් දේශපාලනයට ලංකා ගමනාගමන මණ්ඩලය ඈඳගන්න එපා. එහෙම වුණොත් ඒක විශාල මැතිවරණ කොමසාරිස්වරයාගෙන් යම් යම් නියෝගෙයි. එතකොට ඒක නරක මට අපේ අමාත්‍යාංශයට ලංකා ගමනාගමන මණ්ඩලයට මේ ජනතා තීරණය නිදහසේ ලබා දීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි තහවුරු කරන්න. ලංකා ගමනාගමන මණ්ඩලයේ අර පැරණි තිබුණු ඒ පැරණි සංස්කෘතිය අවසන් කළා අලුත් සංස්කෘතියකට ඔබ එකතු වෙන්න. මේ මැතිවරණ සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ දේපල කිසි දෙයක් අයථා පරිහරණය කරන්න එපා. උත්සවයෙන් අනතුරුව වාද්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා ආවේ ජනාධිපතිවරණයේදී
ඒකන දහින්දරාජ පක්ෂ මැතුමාට තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත කියලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු නීතිමය කටයුතු ආරම්භ කළත් එක උසාවියෙන් තීන්දුව කරයි. කවුරුත් ඉන්නීමක් කළා නෑනේ. තාම මැතිවරණය එනකොට බලමු. මහින්දරාජ පක්ෂමද ඕන කෙනෙකුට බස් සත්කාර ලබා දෙනවා, සල්ලි දෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයින්ද අදහස් පළ කළා. තමන් දුන්නු නඩු තීන්දු වැරදි බවට ජාතියෙන් සමාවිල්ලපු පුද්ගලයා තමයි උපදෙස් දීලා තියෙන්නේ. අපට ඒ කිසි දෙයක් දැන් වැදගත් නැහැ. අපට අදාළ පළවෙනි කාරණාව තමයි රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට ගරු නොකිරීම. අපි සිවිල් සංවිධාන හැටියට සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිරිසේනගේ පාලනය මේ රටට එපා කියන තේමාව යට. ජනාධිපතිවරයා ඊයේ රෑ තුන්වෙනි වතාවකටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. තමන් බලයට පත් කරපු එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු කණ්ඩායම් ජනාධිපතිවරයාට විරුද්ධයි. ජනවරම නැති කරගෙන තියෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් එක නෙමෙයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එහෙමනම් එයා කළ යුත්තේ එකෝ ඉල්ලාස් වෙන එක, එහෙම නැත්නම් එයා කරන්න ඕන ජනාධිපතිවරණයක් කැඳවන එක. ලබන සඳුදා වගේ වෙනකොට සිවිල් සමාජය වෘත්ති සමිති විදියට අපි උසාවිය යනවා. දැනටමත් තේරුම් ගන්න කියලා අපි ඉල්ලන්නන මහජනයගෙන් මේ ඡන්දෙට එන්න හදන්නේ මේ දෙන්නම නීති විරෝධී වැඩ කරන්නේ. බාගෙට බලයේ තීද්දි, අඩමාන බලයේ තිබිද්දි, අභියෝගාත්ම තම බලයේ අභියෝගයට ලක් වෙලා තීද්දි මේ දෙන්න හැසිරෙන්නේ මේ විදිහට නම් ආණ්ඩුක ව්‍යවස්ථාව සෙල්ලමට අරගෙන නම් ඒකට පස්සපැත්ත හරවලා නම් ඒක ගණන් ගන්න නැතුව නම් මේගොල්ලෝ මැතිවරණයෙන් යම් විදිහකින් බලයට අරගෙන හිටන් කොහොම කරයිද කියලා හිටන් මිනිස්සුන්ට අපි කියා දෙන්නවා. මැතිවරණයකට මුහුණ දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ඕන වෙලාවක සූදානම්. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් කියලා අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. පාලකයෝ ගන්න වැරදි තීරණ සම්බන්ධයෙන් මෙරටේ පුරවැසියෝ වගකීමෙන් බුද්ධිමත්ව හරියට ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් අපේ රටේ අනාගතය කොයි වගේ තත්ත්වයකට පත්වෙයිද කියලා කියන්න අමාරුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. මෙහිදී 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමට එවක දායකත්වය දුන් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් පළ කළා. ජනාධිපතිවරයාට අවශ්‍ය අනිකුත් බලතල අපි 19 වැනි සංශෝධනයෙන් එකතු කරා. ඒ එකතු කරපු එක තමයි 33 ව්‍යවස්ථාවේ 2 ව්‍යවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කර්තව්‍යයන්ට අමතරව මේක අමතරව කියලා අපි යොදලා තියෙන්නේ. අපි 19 වෙනි සංශෝධනයේ දැම්මේ මේ වාක්‍යවලින් පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ. කරපු වෙනස තමයි ව්‍යතිරේකී අවස්ථාවක් ලබා දුන්නා ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථාදායකය ඉල්ලනවනම් අපිට මේ පාර්ලිමේන්තු විසුර දෙන්නේ කියලා අන්නේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට තමන්ගේ අභිමතය මත නොව ව්‍යවස්ථාදායකයේ අභිමතය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් කරන්න පුළුවන් කියන වෙනස. විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර ගැටීමක් ඇති වෙලා රට අස්ථාවර බව ඉතා පැහැදිලිව පෙන්න අවස්ථාවකදී ඒ වගේම රටේ ජනතා මතය හා ජනතාවගේ අදහස් අනුව ජනතාව කියා සිටියෙත් ඉක්මන් ජාතික මැතිවරණයක් පැවැත්වීමෙන් තමයි මේ තියෙන ගැටුම් निराකරණය කරගන්න පුළුවන් කියලා. කතානායකතුමා තානාපතිවරුන් එක්කත් ගනුදෙනු කරන්න පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් තානාපතිවරු ගනුදෙනු කරන්න ඕනේ මාත් එක්ක, රටේ විදේශ ඇමතිත් එක්ක. එතකොට සම්පූර්ණයෙන් සම්මත විරෝධී කතානායකතුමා විධායක බලතල ගන්න හදනවා නම් එයාගේ අත. ජනාධිපතිතුමාගේ විසඳුම තමයි දැන් දීලා තියෙන්නේ මේ ගැටුමට. ඒ වගේම නාම යෝජනා කැඳවුවයි කියන්නේ කැඳවලා කැඳවනවා කියලා දින ප්‍රකාශ කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමා. දැන් මේක ප්‍රථම වතට අහන්න ලැබෙන්නේ රජයේ ඇමති කෙනෙක්ගෙන්. ඒක නීතියේ තියෙන දෙයක්. ඒක අමුතුවෙන් තීරණය කරන්න දෙයක් නැහැ. නමුත් ජනාධිපතිට තියෙන අභිමතයක් අර මැතිවරණය තබන දිනය නාම යෝජනා අවසන් වීමේ දිනේ ඉඳලා සති 5ක් හෝ 7ක් ඇතුළත කාල දිනයක් විය යුතුයි කියලා. අනිවාර්යයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වන නමුත් තමන් තරඟ වැදීමට බලාපොරොත්තු වන පක්ෂය මෙතෙක් තීරණය කර නැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. මම අනිවාර්යයෙන්ම මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. මම පහුගිය අවුරුදු 3 හැමාර
කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වුණේ නැහැ. එහෙම හැමදාම බලන් ඉන්න බෑ. තෝරා ගැනීම පිළිබඳව මම තව පැය 48ක් විතර යනකොට කියන්නම්. බලාගෙන ඉන්නවා මොකක්ද සිදුවෙන්නේ රටේ කියලා. හැබැයි මම දන්නව ගන්න ඕන තීරණේ. මට කොයි පාර්ශවයෙන් වුණත් මට ගැටලුවක් නැහැ. නමුත් මම දන්නව රට යන්න ඕන කොහෙටද කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙනවද පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙනවද කියන එකයි මම එකයි කිව්වේ. පැය 48ක් මට දෙන්න කියලා. මට තියෙනවා බේරා ගැනීම සඳහා යම් යම් කාරණා ගන්නවා. බලංගොඩ බෙලිහුල්ඔය පහන් තුඩාවල ප්‍රදේශයේ දියනෑමට ගිය සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකු දියගෙලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද දවසේ 10:30ට පමණ සිසුන් පිරිසක් දියනෑමට ගිය අවස්ථාවේදී ඉන් තුන්දෙනෙකු දියගෙලි ඇති බවයි. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. බලංගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුවත් එය අසාර්ථක වූ බව අප වාර්තාකරු සඳහන් කළා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය වට්ටුකෝටි ප්‍රදේශයේ පදිංචි 24 හැවරදි සරවන බවන් කොපිෂාන්, යාපනය නල්හුරුහි පදිංචි 25 හැවරදි ගෝපාල් කෘෂ්ණන් සාරංග සහ යාපනයේම පදිංචි සෙල්වත්නම් තිෂාන් නැමති 25 හැවරදි තරුණයන් තුන්දෙනෙක් ඔවුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනම ලැබූ සිසුන් බව පොලිසිය සඳහන් කළා. ඔවුන්ගේ මෘතදේහයන් බලංගොඩ රෝහලේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩදුර පරීක්ෂණ සිදු කරනවා. ඉදිරිපැය 48 තුළ මධ්‍යම හා ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල දීවරමෙන්ම නාවික කටයුතු වලින් ඉවත් වන්නේ කාලනිද දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරනවා. ඊට හේතු වී ඇත්තේ අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමයි. මේ අනුව හෙට පස්වරුවේ හෝ රාත්‍රියේදී ඒ සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවක් ඇතැයිද කාලනිද දෙපාර්තමේන්තුව පවසනවා. අනිත් සිට බටහිර මධ්‍යම සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැද කිලෝමීටර් 100ත් 110ක් දක්වා ඉහළ යා හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. අදාළ කාල සීමාවේ ඉතා දළ රළ ඇතිවිය හැකි බවද කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ සමගින් නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.